සුබ දවසක් කොහොමදම ඔන්න මම අද කතා කරන්න යන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන මම අද කතා කරන්න යන්නේ ඔයාලා ගර්භණී භවයේ බලාපොරොත්තු වෙන අම්මා කෙනෙක්නම් හරි ඔයාලා දැනටමත් ගර්භණී වෙලා නම් හරි අනිවාර්යයෙන්ම සැලකිලිමත් යුතු කරුණක් ගැන ඉතින් ඔයාලා භාවිතා කරන විද ආලේපන වර්ග සහ ක්‍රීම් වර්ග ඒ වගේම පේශුවත් සබන් වගේ දේවල් බොඩි ලෝෂන් වගේ දේවල් වලින් ඔයාලගේ කෙනසින්ෙන් සැබෑ කර ගැනීමට වන අහිතකර බලපෑම් සහ දැනට ඔයාලා ගර්භණී වෙලා නම් ඔයාලගේ චූටි පැටියට ඒවා අහිතකර විදිහට බලපානවා කියලා ඔයාලා දන්නේ නැතුව ඇති. ඉතින් ඔයාලා ඉගෙන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මම දැන් අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ වගේ අහිතකර රසායනික ද්‍රව්‍යයන් රසදිය සහ බ්ලීචින් වර්ග වලින් තොර ආලේපන සහ ක්‍රීම් වර්ග පේශොස් ඒව හොයාගන්නේ කොහොමද කියලා. කියන්නේ හොඳ ක්‍රීම් එකක් ෆේෂෝච් එකක් හොයාගන්නේ කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. පළවෙනිම කාරණ විදිහට ඔයාලා භාවිතා කරන නිෂ්පාදනය දේශීය නිෂ්පාදනයක් විය යුතු වෙනවා. ඉතින් ඒ සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරලාද කියන එක. ඉතින් ඒකන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි මෙහි තියෙන ප්‍රධාන අමුද්‍රව්‍ය බලන්න. ඉතින් ඉන්ග්‍රීඩියන්ට්ස් බලලා ඒවා ස්වභාවික දේවල් වලින් නැචරල් වෙන්න ඕනේ. ඉතින් ඒ අමුද්‍රව්‍ය ස්වභාවිකද කියලා මුලින්ම බලන්න ඕන. මම කිව්වේ ප්‍රධාන අමුද්‍රව්‍ය. ඊළඟට මල සැලකිලිමත් වෙන්න ඕන මෙය අධික මිලන මිල අධික නම් ඒ වගේ අහිතකර රසායනික ද්‍රව්‍ය රසදිය බ්ලීචින් හා වෙනත් අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඉතින් මිල අධික වෙන්නත් හොඳ නැහැ. ඉතින් මීළඟ කාරණේ තමයි අහිතකර රසායනික ද්‍රව්‍ය හා බ්ලීචින් වලින් තොර කියලා එහි සඳහන් වෙලා තියෙන්න ඕන. ඉතින් නෝ බ්ලීචින් නෝ මර්කරි ඒ වගේ සඳහන් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ අහිතකර දේවල් අඩංගු වෙනවා නම් මේවා නැහැ කියලා කිසි විටක සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඉන්ග්‍රීඩියන්ට්ස් වල අමුද්‍රව්‍ය වල මේවා තියෙනවා කියලා නැති වෙන්නත් පුළුවන්. නමුත් මේවා නැහැ කියලා ලොකුවට අසුරණේ සඳහන් කරලා තියෙනවා නම් මතු පිට සඳහන් කරලා තියෙනවා නම් ඉතින් මේ ඒවා අන්තර්ගත වෙන්නේ නැහැ. මොකද මේ නිෂ්පාදනය කරන අය මේවා නැත්තම් ගොඩක්ම මේකේ සඳහන් කරලා තියෙනවා මේවා නැහැ කියලා. ඉතින් එයාලා එතකොට එයාලගේ නිෂ්පාදනය අලෙවිය වැඩි කරගන්න තමයි එහෙම දාන්නේ. ඉතින් මේවා නැති හින්දා තමයි එහෙම දාන්නේ. ඕලා අනිවාර්යයෙන්ම ඒකන සැලකිලිමත් වෙන්න ඕනේ. මීළඟ කාරණේ තමයි මෙහි ඊළඟට අහිතකර රසායනික ද්‍රව්‍ය විදිහට තියෙන දේවල් තමයි පැරබන්ස්, ෆෝමල්ඩෙහයිඩ්, ඇල්කොහොල්, තැලේට්, ට්‍රයිකොල්සෝන්, ඒ වගේම පෙට්‍රෝලියම් ඔයිල්. ඉතින් මේ වගේ දේවල් නැහැ කියලා සඳහන් වෙන්න ඕන. ඒ කියන්නේ නෝ පැරබන්ස්, නෝ ෆෝමල්ඩෙහයිඩ්, නෝ ඇල්කොහොල්, නෝ තැලේට්, නෝ ට්‍රයිකලෝසන්, නෝ පෙට්‍රෝලියම් ඔයිල් කියලා මෙහි සඳහන් වෙලා තියෙන්නම ඕනේ. ඉතින් මේවා නැත්තම් ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙනවා පැරබන්ස් වගේ දේවල් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ දේවල් ඔයාලා ගන්න කලින් අනිවාර්යයෙන්ම ඉන්ග්‍රීඩියන්ට්ස් බලන්න. එහෙම තියෙනවා නම් ඒවා ගොඩක් අහිතකරයි. ඉතින් මේවා ඔයාලා භාවිතා කරන්න එපා. සුදු වෙනවා, ලස්සන වෙනවා, මනින්ම සුදු වෙනවා, දවස් දෙකෙන් සුදු වෙනවා වගේ සඳහන් කරලා තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවලුත් ගොඩක්ම අහිත කරයි. ඉතින් ඕලා මේවා පාවිච්චි කරන්න අරගෙන තියෙනවා නම් ඕලා බලන්න. ඕලා මේවා ආලේප කරලා දින දෙකක් තුනක් යනකොට හැම සුදු මැලි වෙලා වගේ තියෙනවා නම් මේවත් ගොඩක් අහිත කරයි. ඉතින් ඕලා මේවා කාලයක් තිස්සේ පාවිතා කරලා මාස දෙක තුනක් යනකොට ක්‍රමෙන් සම පැහැපත් වෙනවා කියලා ඔයාලට දැනෙනවා නම් ඔයාලගේ ලප කැලල් කුරුලෑ නැති වෙලා කියලා දැනෙනවා නම් ඉතින් මේවා අනිවාර්යයෙන්ම ස්වභාවික දේවල් වලින් අමුද්‍රව්‍ය වලින් හදන දෙයක්. ඉතින් ඒ ගැන බය වෙන්න එපා. ඒ වගේ දේවල් ඔයාලා භාවිතා කරන්න. ඉතින් මීළඟ කාරණේ තමයි ඔයාලා මේවා ඇදෙන්ටමත් අරගෙන තියෙනවා නම් භාවිතා කරනවා නම් ඔයාලා මේ ආලේපන ගල්වනකොට ක්‍රීම් වර්ග ගල්වනකොට ඔයාලට දැනෙනවා ඇති හැම කියන්නේ හැම නිකන්
හම ගැලවිලා යනවා වගේ දැවිල්ල වගේම කසනවා වගේ පිම්පල් කුරුලෑ වැඩි වෙලා වගේ තියෙනවනම් ඉතින් මේවත් ගොඩක් අහිතකර වෙනවා. මේ වගේ අනිවාර්යෙන්ම රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. පැරබන් වර්ග අඩංගු වෙනවා. ඉතින් මේවත් ඔයාලා භාවිතා කරන්න හොඳ නැහැ. අනිවාර්යෙන්ම ඉන්ග්‍රීඩියන්ට්ස් බලන්න මොනවාද කියලා පාවිච්චි කරන්න කලින් ඉතින් ඉගෙන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඔයාලා ඕලා ආලේප කරන්න බාහිර ආලේපණයට ගන්න ඕනම දෙයක් ඕනම නිෂ්පාදනයක් ඒ කියන්නේ රූපලාභන්නේ ඔය සබන් වර්ග ඒ වගේම ක්‍රීම් වර්ග ඒ වගේම බොඩි ලෝෂන් ෆේස් වොෂ් වගේ ඕනම දෙයක් මිලදී ගන්නකොට මේ අම්ද්‍රව්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන්නේ මොනවාද කියලා බලන්න ඕන. ඉතින් මම ඒ වගේ ස්වභාවිකව නිෂ්පාදනය කරලා තියෙන අසුරණයක තියෙන මං ඒ මොකද්ද කියලා සඳහන් කරන්නේ නැහැ. නමුත් ඒ අසුරණයේ සඳහන් වෙලා තියෙන අම්ද්‍රව්‍ය මේ වගේ අහිතක රසායනික ද්‍රව්‍යල් නැහැ කියලා තියෙන ඒවා මම ඔයාලට වීඩියෝ එකේදී දානවා. ඉතින් ඒ ගැන බලන්න ඔයාලා. මම කියන්නේ මම ඒ පාවිච්චි කරන එක නෙමෙයි ඔයාලට භාවිතා කරන්න කියලා. මේ වගේ ඕල නිෂ්පාදනය තෝරගන්නකොට මේ වගේ අම්ද්‍රව්‍ය තියෙනවද කියලා බලලා සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න. අනිවාර්යෙන්ම bell icon එක click කරලා තියාගන්න. මම ඊළඟට වීඩියෝ එකක් දැම්මහම ඔයාලට comment බලන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන්ම like කරන්න, share කරන්න, අදහස් පාලින් comment කරගෙනත් යන්න. දිගටම වීඩියෝ මේ channel එකත් එක්ක ඉන්න. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.